සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ස්විස් නිලධාරිනියට රටින් යාම තහනම්. අදත් CID ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකාවට සියලු සහාය දෙනවා. මැද පෙරදිග රටවලින් ජනපතිට සහතිකයක්. කිරිපිටි මිල අඩුවේ අඩුකල බදු සහන ජනතාවට. අද රාත්‍රියේ තද වැසි. ලක්ෂකහමාරක් අවතැන් හයකට දිවි අහිමි වෙයි. විපක්ෂ නායක දුරය සජිත්ට දුන්නා රනිල් නිල වශයෙන් කියයි. ලොබ ලාබාලතම අගමැතිනිය සානා මරීන්. රුසියාවට වසර හතරක ජාත්‍යන්තර ක්‍රීඩා තහනමක්. දේශීය ප්‍රවෘත්ති. පැහැර ගැනීමකට ලක්වේ යයි කියන ස්විස්සලන්ත තනාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබා දීම සඳහා දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා. බිම සේවිකාව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට අද ඉදිරිපත් කරන අතර එහිදී පැය 3කට ආසන්න කාලයක් ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරුණා. ඉන්පසුව ඇය නැවතත් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ඊයේ පැය 5කට ආසන්න කාලයක් ඇය වෙතින් පැහැර ගැනීම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වුණා. ව්‍යතර ඇයට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 12 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවල ප්‍රතිඵල පිළිබඳ ස්විට්සර්ලන්ත තානාපතිවරයා දැනුවත් කිරීමට මීට පෙර කටයුතු කෙරුණා. ස්විස් තානාපති කාර්යාලය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ලබා දී තිබූ තොරතුරු ඔස්සේ සිදු කළ පරීක්ෂණ අනුව පෙනී ගියේ අදාළ තොරතුරු සාවද්‍ය බවයි. තාක්ෂණික දත්ත ඔස්සේ සිදු කළ පරීක්ෂණ අනුව අදාළ දිනේදී මෙවැනි කිසිදු සිද්ධියක් වාර්තා වූ බවට තොරතුරු ලැබුණේ නැහැ. මේ අතර අදාළ කාන්තාව හා ඇගේ පවුලේ සමාජිකයන් විශේෂිත ගුවන්යානයක් මකින් ස්විට්සර්ලන්තයට ගෙන යාමට එරට රජය ඉල්ලීමක්ද මීට පෙර සිදු කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩියු ගුණසේකර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩු ශ්‍රී ලංකාව තුළ බිහි වූ විට එය අඩාල කිරීමට බටහිර රටවල් ක්‍රියාත්මක වන බවයි. අද පැවති තවත් මාධ්‍ය හමු කිහිපයකදීද ස්වේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. අපට පේනවා UNP විරෝධී ආණ්ඩුවක් ඇතුණාම හැමදාම සමහර බටහිර රටවල් වල පොඩි ගායක් ඇති වෙනවා. ඊළඟට ඒකට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ ඔවුන්ට උමනාවට ඔවුන් අර්ථකථනය කරනවා මානව අයිතිවාසිකම් නීති ආධිපත්‍ය. වර්තමානයේ අපේ විදේශ මන්ත්‍රීවරයා මේ ප්‍රශ්න දෙකේදීම ප්‍රශ්නය අපේ ජාතික ආරක්ෂාව, අපේ සෛරිත්‍ය, අපේ ජාතික නිදහස, අපේ ආත්ම ගෞරවය රැකගෙන ආකාරයේ ඒ රටවල් එක්ක රාජතාන්ත්‍රික මට්ටමින් විසඳීමට දැඩි උත්සාහයක් දරන අවස්ථාවක්. මේක තමයි පෙරදිමිච්ච ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී පැහැදිලිව පෙනෙන වෙනස. ප්‍රශ්නයක් මතුවෙච්ච අවස්ථාවේදී රාජ්‍යතන්ත්‍රික මට්ටමින් විසඳාගෙන ඒමට දරන උත්සාහය. රාජිස සේනාරත්න ඇමතුමාර කටට තුවක්කු දම්ම කියලා කීපු එක අපි පැහැදිලිවම මාධ්‍ය තුල දැක්කනේ. හැබැයි රාජිස සේනාරත්න මන්ත්‍රීතුමාලා බලය තියෙන කාලේ 88-89 කාලෙත් ආදරණීය තරුණයින්ගේ කටට ගොඩාක් තුවක්කු දාලා තියෙනවා. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධ කරගෙන විශාල නාටකයක් මම දක්වන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදීම අපේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් මැදිහත් වෙලා මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ පරීක්ෂණයේදී ඉතාම හොඳාකාරව අපිට දැනගන්න ලැබුණා මේක සම්පූර්ණයෙන්ම මවපු කතාවක් කියලා. මේ නිලධාරණී සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ශ්‍රේණිත්ව මගේ මන්ත්‍රීතුමාලා මාධ්‍යයට කියපු කරුණු හරහා පැහැදිලිවම පේන්න තිබෙනවා රාජතාන්ත්‍රික සම්බන්ධතාවවලට යම් ආකාරයක අකුල්හෙලීමක් කරන්නට සැලසුම් සහගත වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වුණේ. රටකට ආත්ම ගෞරවයක් තියෙනවා, රටකට නීතියක් තියෙනවා. ඒ නීතිය කාටත් පොදුයි. ඒ පොදු නීතිය යටතේ ක්‍රියා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී ඒ අනුව ක්‍රියා කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ තම රටවල් අතර සෑම අතින්ම සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවන බව මැද පෙරදිග රටවල තානාපතිවරුන් ප්‍රකාශ කළා. ඒ ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුයි.
මෙදපෙරදිග රටවල තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව සිදු වූයේ ජනාධිපති කාර්යාලයේදී. එම තානාපතිවරුන් ජනාධිපතිතුමා වෙත සිය සුභාශිංසන පළ කළා. නව රජයට මෙදපෙරදිග රටවල සහයෝගය සෑම විටම ලැබෙන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහාද ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවද මෙම තානාපතිවරුන් කියා සිටියා. පලස්තීනය, ඊජිප්තුව, කුවේටය, ඕමානය, ඉරාකය, ලිබියාව හා කටාර් යන රටවල තානාපතිවරුන් මෙම හමුවට එක් වුණා. මෙතන ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද මුණ ගැසුණා. ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතාගේ විශේෂ සුබපැතුම් පණිවිඩයක්ද මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. සංචාරක කර්මාන්තය අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම පුද්ගල ජාවාරම් මැඩලීමට අවශ්‍ය වැඩපිළිවෙල ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ අතර ශ්‍රී ලංකාවේ නෝවේ තානාපති ෆ්‍රයින් ජොනාර්ලි ස්කිඩල් මහත්මියද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අර්ලේගා මන්ත්‍රීදී අතමුණ ගැසුණා. දෙරට අතර පවතින ඓතිහාසික සම්බන්ධතාව පිළිබඳ මෙහිදී අවධාරණය කෙරුණු අතර ඉදිරියටත් ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා කෙරුණා. ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නෝවේ රජයේ සහය ලබා ගැනීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේ හා තානාපතිවරයාගේ අවධානය යොමු වුණා. අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 15කින් අඩු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එයනු රුපියල් 985ක්ව පැවති කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 945ක් දක්වා පහත දමා තිබෙනවා. රුපියල් 395ක්ව පැවති ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 380ක්. මේ අතර වෙළඳපොලේ කිරිපිටි මිල අධීක්ෂණය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ කණ්ඩායම උදවා තිබෙනවා. ඒ අනුව වැඩි මිලට කිරිපිටි අලෙවි කරන කූට වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි පාරිභෝගික සේවා අධිකාරිය පියවරගෙන තිබෙන්නේ. දිනපතා මෙම අධීක්ෂණ කටයුතු සිදු කරනවා. කිරිපිටි හිඟයක් කෘතිමව වෙළඳපොළ තුළ ඇති කිරීම වැළැක්වීමටද පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කරනු ඇති. එවැනි උත්සාහයන් ගන්නා පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරිය සූදානමින් සිටිනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේ ජනතාවට සහන ලබා දීමේ තවත් වැඩපිළිවෙලක් ලෙස කිරිපිටි මිල පහත දැමූ බවයි. නව රජය විසින් ආර්ථික වැඩිදියුණු සඳහා ගෙන ආපු වැට් බද්ද අඩු කිරීම නිසා සහ පැල් අයර කිරීමේ තීන්දුව නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා කිරිපිටි මිලේ අඩු කරන්න. ඒ අනුව දැනට විලන් සල්වල තියෙන කිරිපිටිවල මිල වහම අඩු කිරීමටත් ඒ අලාභය සමාගම් දැරීමටත් සාකච්ඡා කරලා තිබුණා. ඒ වගේම ඒවා නැවත සැරයක් ලේබල් ඇලවීමටත් ක්‍රියා කරන බවත් කිව්වා. ඒ අනුව විශේෂයෙන් වැට් අඩුවීමෙන් ලැබෙන ප්‍රතිඵල විශේෂයෙන් වැට්වලට යටත් වන භාණ්ඩ කාණ්ඩ සියල්ලටම ඉදිරියේදී ලබා දෙන්න අපි කටයුතු කරන දැනට සාකච්ඡා පැවැත්වෙනවා. පසුගිය දින කිහිපයේ පැවති අයාපත් කාලගුණය හේතුවෙන් 150,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. පුද්ගල මරණ 6ක් වාර්තා වූ බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර අම්පාර මඩකලපුව ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට අද රාත්‍රියේ මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ දැනට ඌව සහ නැගෙනහිර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනවා කියලා තමයි අපිට කියන්න පුළුවන්. කෙසේ නමුත් උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි තියෙන්නේ. මඩකලපුව, අම්පාර, බදුල්ල, මොන්රාගල, නුවරඑළිය මේ වගේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 75-100 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. සබරගමු පළාතක කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල වගේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. එතකොට දිවයිනේ අපි විශේෂයෙන්ම දකිනවා කංකසන්තුරේ ඉඳන් තිරුකුණාමලේ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොත් තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම වයබ, උතුරු මැද, උතුරු මධ්‍යම වගේ පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් සමහර අවස්ථාවල තියෙන්න පුළුවන්. මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ලක්ෂණ අපිට පැහැදිලිව පේනවා. නමුත් ඉදිරි දින කීපෙත් අඩු වැඩි වෙමින් මේ තත්ත්වය බලපොරොත්තු අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. කඳුකර ප්‍රදේශවල ජනතාව නායාම් අවදානම පිළිබඳවද දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
පවතින තත්ත්වයේ ගැන සලකා බැලුවම 151 දහසකට වැඩි පිරිසක් පීඩාවට පත් වුණා මේ තත්ත්වයේ හේතුවෙන් පුද්ගල මරණ 6ක් තුවාලකරුවන් 8 දෙනෙක් එකම නිවාස පූඩහානි 29ක් වාර්තා වුණා අර්ධහානි 1172 ගොත් ආරක්ෂිත ස්ථානය 64ක් පුරා පුද්ගලයන් 7106 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා ඔවුන් සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි නිවාස හානි වෙනුවෙන් උපරිම රුපියල් 125ක් දක්වා යාමේ හැකියාවක් තිබෙනවා මේ වෙන විට අපි ඒ සියලුම තක්සේරු කටයුතු දිස්ත්‍රික් ලේකම්තුමන්ලා ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සහ එම දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කළ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් මූලමය ප්‍රතිපාදනයෙන් අඛණ්ඩව මෙම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කිරීම මේ වෙන විට සිදු කරනු ලබනවා දැනට නායම් නිවේදනය තවමත් වළංගු වෙනවා දිස්ත්‍රික් කිහිපයකට බදුල්ල නුවරඑළිය නුවර මොනරාකල දිස්ත්‍රික්වල ලබා දීලා තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා ඉතින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙන්නේ වාන්දරට තවමත් බොහෝ ප්‍රදේශවල විවෘතව පවතිනවා මේ පහළ වාරි කලාපවල ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසු වෙන්නේ අයහපත් කාලගුණෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වැඩි බලපෑම් මෙල්ල වී තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිස් සුබසාධන මධ්‍යස්ථාන 15 කරදවා සිටිනවා. ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පහසුකම් ලබා දීමට පියවරගෙන ඇති බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රකාශ කළේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවටද සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. යුද සහ නාවික හමුදාද මේ සඳහා සහාය ලබා දෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 400කට අයත් 1708 දෙනෙකුට වැඩි පිරිසක් විපතට පත්ව සිටිනවා. වවුනියාවේ වැව් සියල්ලම පාහේ පිටාර ගලමින් පවතිනවා. අම්පාර අලෙයටි වෙම්බු ප්‍රදේශයේ පිහිටුවා ඇති සහන මධ්‍යස්ථානයේද විපතට පත් පිරිස් රැඳී සිටිනවා. ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පහසුකම් ලබා දීමද සිදු කරනවා. විපක්ෂ නායක ධුරයේ ඉදිරි කටයුතු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට භාර දුන් බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික යෝන් පෙරමුණු විධායක කමිටුව හා ජාතික සේවක සංගමයේ ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මම අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට බාර දීලා තියෙනවා. අපි කොමිටියක් පත් කරා මට පත් කරන්න තියෙනවා බලය දීලා තියෙනවා පක්ෂේ අනාගත ගමන ගැන අනාගත මුහුණවර ගැන මොකද මමත් කියන්නේ දැන් මේ අපේ ඉන්නේ පක්ෂේ අලුත් තරුණ ඉන්නවා දෙවනි පෙළක් එයා ඉදිරියට ගෙන යන්නලා ඒ අයත් එක්ක අපි ඔක්කොම එකතු වෙලා ඒ ගමන අරගෙන යමු. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතු වූ කරුණු සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළා. ජනාධිපතිවරණයේ පසුබෑමකට ගියා කියලා අඩපණවෙන්ට උවමනා නැහැ. ඒ සඳහා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් විග්‍රහ කර යුතුයි. සමීක්ෂණ කීපයක පෙන්වුවේ අපි පසුවෙන් හිටියේ කියලා. ඒ සමීක්ෂණය තවත් විග්‍රහ කරාම අපිට ලැබුණු ඡන්ද තියෙනවා බෞද්ධ මතය, මධ්‍යම පන්තිය, තරුණ. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මෙම හමුවට පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ්කාරී වසම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහතුරුන්ද එක්ව සිටියා. ශීත ඍතුවේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් සහිත සංචාරයට සුදුසුම රටවල් අතරින් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. එසේ ටුඩේ වෙබ් අඩවියයි ශීත ඍතුවේදී සංචාරය කිරීමට සුදුසුම උණුසුම් කාලගුණයක් සහිත රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙන්නේ. ඒ අනුව මෙවර නත්තල් කාල සීමාව තුළ සංචාරකයන් විශාල පිරිසක් මෙරටට පැමිණෙනු ඇති බව අපේක්ෂා කෙරෙනවා. පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 176,984 දිනකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන අනුව අනාවරණය වී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි මාසය වන්නේ පසුගිය මාසයයි. කළුතර, බෙන්තර හා මොරකල්ල යන ප්‍රදේශවල සංචාරකයන් විශාල පිරිසක් දැකගත හැකි බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ප්‍රංශය, රුසියාව ඇතුළු යුරෝපා රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් සිටිනවා. එම සංචාරකයින් ශ්‍රී ලංකාව පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. මේ මගේ පළමු ශ්‍රී ලංකා සංචාරය. ශ්‍රී ලංකාව සංචාරයට ඉතාමත් සුදුසු රටක්. ඒ වගේම මේ වෙනකොට ඉතාමත් ආරක්ෂාකාරී වටපිටාවක් මෙහි දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මිනිස්සු හරිම කරුණාවන්තයි. ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම සුන්දර රටක්. ඒ වගේම වඩාත් සෞම්‍ය කාලගුණයක් තියෙනවා. අපි හැම කෙනෙක්ටම කියනවා එන්න ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න. මෙහි සුන්දරත්වය විඳගන්න.
වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණීමත් සමග සංචාරක කර්මාන්තයේ නිරත වන්නන්ටද යහපත් කාලවකවානුවක් උදා වී තිබෙනවා. ඒ පිළිබඳ සංචාරක ව්‍යාපාරිකයන් මෙලෙස අදහස් පළ කරනවා. අතරම අප්‍රේල් 21 වෙනිදා වෙච්ච බෝම්බ ප්‍රහාරයත් එක්කම ලංකාවේ සංචාරක කර්මාන්තය බිඳුවට මිදවෙන්නා. ඊට පස්සේ දැන් සාමාන්‍ය දුරට යථාතත්ත්වයටපත් වීම පවතින අපි බලාපොරොත්තු වෙන සංචාරකයන් තව තවත් ලංකාවට එයි කියලා. මේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීම යටතේ අපි හිතනවා මීට වැඩිය සංචාරක ප්‍රමාණයක් අපිට ලැබෙයි කියලා. සංචාර ව්‍යාපාරයේ ඉතාම හියල දියුණු මට්ටමකට පැමිණලා තියෙනවා. ඒක හින්දා මේක තව තවත් දියුණු කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපි දැන් හොඳින් සංචාර ව්‍යාපාරය කරගෙන යනවා. ලොව ඉහළම පෙළේ ආයෝජකයෙකු ලෙස සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ දියුණු කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ සමුළුවකට සහභාගී වීම සඳහායි ඒ මහතා මෙරටට පැමිණ ඇත්තේ. 87 වන වේහි පසුවන ඒ මහතා ජර්මන් ජාතිකයෙක්. මොබියස් මහතා ප්‍රාග්තන සහයෝගිතා සමාගමේ නිර්මාතෘවරයාද වනවා. මොබියස් මහතා ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතිවලට පසුගිය වසර 30ක කාලය තුළදී සම්බන්ධ වී තිබෙනවා. ඔහුගේ ආයෝජන විශිෂ්ටත්වය සඳහා අන්තර්ජාතික සම්මාන රැසක්ද හිමිබුණා. මොබියස් මහතාගේ ශ්‍රී ලංකා ආගමනය සහ මෙරට ආයෝජන කෙරෙහි ඔහු දක්වා ඇති උනන්දුව රටෙහි ආර්ථික වර්ධනය කෙරෙහි ඉතා වැදගත් බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. නැගියන ආර්ථිකයන් හිමි රටවල් අතරින් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සංවර්ධනය වීමේ ඇති විභවතාවන් පිළිබඳවද දේශනයක් මොබියස් මහතා පැවැත්වීමට නියමිතයි. ඒ මහතා නැගියන ආර්ථිකයන් සම්බන්ධ අන්තර්ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ විද්වතෙකු ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කර තිබෙනවා. ලෝක බැංකුවේ ගෝලීය ආයතනික පරිපාලන සංසදයේ සමාජිකයෙකු වශයෙන්ද මොබියස් මහතා කාලයක් කටයුතු කළා. බ්ලූම්බර්ග් වෙළඳපොළ අධ්‍යන සංග්‍රහව 2011 වසරේදී ලොබ වඩා බලවත්ම පුද්ගලයන් 50 දෙනා අතරට මොබියස් මහතාද ඇතුළත් කළා. කාසන් සමූහයේ සමීක්ෂණයකට අනුව 20 වෙනි සියවසෙහි හොඳම මූල්‍ය කළමනාකරුවන් 10 දෙනා අතරටද ඉමහතා පත් වුණා. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ අපේක්ෂාරෝහ ලෙස සිදු වූ ඖෂධ මාෆියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා හෙළිදරව්වක් සිදු කළා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මැතිතුමාලගේ එදා පාලන කාලයේ ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාකාරකම් බැලුවන් පස්සේ අපි ඒ සියල්ල හෙළා දකිය යුතුයි. අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂකවරේ කියනවා බෙහෙත් වර්ග 30 ගානක් තිබුණෙත් නැහැ. මේ පිළිබඳව රාජිත් සේනාරත්න මැතිතුමාව දැනුවත් කරනකොට රාජිත් සේනාරත්න මැතිතුමා බොහොම අසභ්‍ය ලෙස එතුමාට තර්ජනය කරා. රාජිත් සේනාරත්න මැතිතුමාලගේ ඖෂධ මාෆියාව පිළිබඳව දැන් හෙළිවෙන්න පටන් අරගෙන තියෙනවා. මේ ඖෂධ ජාවාරම පිළිබඳව එයාගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු අය එයාගේ හිටපු ගෝල බාලයෝම දැන් කියන්න පටන් අරගෙන තියෙනවා. පිළිකා රෝහලේ හිටපු අහිංසක පිළිකා රෝගීන් නොමර මරපු තත්ත්වයකට පත් කරා රාජිත් සේනාරත්න ගරු මන්ත්‍රීතුමා. පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාද මෙහිදී අදහස් පළ කළා. මැතිවරණ කොමිෂමේ වේදි පැහැදිලි කළා මාර්තු පළවෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළහොත් මැතිවරණය අප්‍රේල් මාසයේ අවසාන සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවායි කියලා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ මැතිවරණය සඳහා මේ වෙනකොට ඒ කටයුතු සංවිධානය කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ මැතිවරණයේදී අපි අපේක්ෂා කරනවා ජනතාව අපේක්ෂා කරන මහජන නියෝජිතින් තෝරා ගැනීම සඳහා සුදුසු අපේක්ෂකයින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දීමට පක්ෂයක් හැටියට අපි පියවර ගන්නවා. පාස්කෝ ප්‍රහාරයට මූලික හේතුව ජාතික ආරක්ෂාව නොදත් අය එම තනතුරුවලට පත්කිරීම බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ පන්නිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී. ඒ මහතා පදිංචි පන්නිපිටිය බෝගාවත්ත ප්‍රදේශවාසීන් පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබුණා. ආරක්ෂක ලේකම්වරයා පිළිගැනීමේ උත්සවයට හිස්පන්විල ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති පූජ්‍ය සෙල්වෙහෙරගම සුමනවාස ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කමල් ගුණත් මහතා කියා සිටියේ පදික වෙළඳුන් ඉවත් කිරීමට යන බවට ඇතමුන් ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවයි.
පසුගිය රජයේ සමයේදී අර සංහිඳියාව කියන වචනය සහ වචනේ අර්ථය ඕනෑවටත් වඩා හුවා දැක්වීම සඳහා ජාතික ආරක්ෂාව ඒ රජය මගින් සම්පූර්ණයෙන් පැත්තකට දැම්මා. ජාතික ආරක්ෂාව ලිඳපතුලටම හඩාගෙන වැටුණා. ඒකට හොඳම උදාහරණය තමයි පාස්කු ඉරිදා ඇතිවෙච්ච ප්‍රහාරය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතිවෙන්න ප්‍රධාන හේතුව මොකද්ද කියලා නොසැලකිලිමත්කම කියලා කිව්වහම වගකීවුත තනතුරු වලට වගකීවුත්තන් වෙනුවට වගකීමක් ගන්න බැරි අයවලුන් පත් කරපුවාම ඇතිවන තත්ත්වය ඒකයි. ටෙලිකොම් මෑන් පව සේවකයන් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන මෑන් පව සේවකයන් හා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සේවකයන්ගේ ගැටලු සහ ආයතනයේ අක්‍රමිකතා පිළිබඳ සාකච්ඡාවකුයි පැවැත්වුණේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් වශයෙන් සොයා බැලීමට මේ මස 16 වනදා තවත් සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙකු බිම සාකච්ඡාවට සහභාගී වුණා. ටෙලිකොම් සේවකයන්ගේ තියෙන ප්‍රශ්න වලට පුළුල් මට්ටමේ සාකච්ඡාවක් සඳහා 16 වෙනිදාට අවස්ථාව ලැබලා දීලා තියෙනවා. එහිදී මම අමාත්‍යාංශයේ උසස් නිලධාරීනුත් ඒ වගේම මේ අංශ වෘත්තීය සමිති වල නායකිනුත් මුණ ගැසිලා ගැටළු හඳුනගෙන කවර විසඳුම් ක්‍රියාමාර්ග වලට එන්න පුළුවන්ද කියන එක බලනවා. ඒක තමයි අපේ මේ රජයේ පිළිවෙත. දැන් යාපාන රජයේ යටතේ මේවා සියල්ල වහගෙන මර්ධනය කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. දැන් මේ ආපු වෘත්තීය සමිති නායකයෝ කියන්නේ මේ හැම වෘත්තීය සමිති නායකයෙක්ටම නඩු දාලා තියෙනවා මේ මිලියන 40 50 ඉල්ලලා. ඉතින් ඒ නිසා ඒ තර්ජනයෙන් මර්ධනයෙන් තමයි පසුගිය වර්ෂ 4 රජය ආණ්ඩු කරලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයට වඩා වෙනස් ප්‍රවේශයක් යටතේ සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද කියන එක පිළිබඳ තමයි අපි නිරන්තරයෙන් උත්සාහ දරන්නේ. අලිපිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නා බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. වනජීවී දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් අද සිට ක්‍රියාත්මක කළ බවයි ඒ මහතා කියා සිටියේ. වනජීවී දෙපාර්තමේන්තුවත් ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව අපි වනාලිසා මිනිස් ගැටුම වළක්වන්න විශාල මෙහෙයුමක් කරන්න අද පටන් ගත්තා. අද අනුරාධපුරයෙන් පටන් ගත්ත මේ වැඩසටහන අපි විශේෂ උතුරු මැද පළාත ඒ වගේම නැගෙනහිර ඌව වගේ මේ සියලුම පළාත්වල ආරම්භ කරන්න පටන් ගන්නවා. මොකද මේ පළාත්වල තමයි විශේෂයෙන්ම වනාලි ප්‍රශ්නය තදින්ම තියෙන්නේ. එනිසා ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කවුරුන් විපක්ෂ නායක ධුරයට පැමිණියද ජනාධිපතිතුමා පැරදවීමට නොහැකි බවද සඳහන් කළා. අපිට රනිල් වික්‍රමසිංහත් එකයි සජිත් ප්‍රේමදාසත් එකයි. සත් ජාතික පක්ෂයේ අද වෙනකොට බංකොලොත් භාවයට පත් වෙලා විශාල කුලල් කා ගැනීමක් තියෙනවා. සත් ජාතික පක්ෂයේ කරපු පව් දැන් පරිසන්දීකර යන්නේ. ඔකට තමයි කියන්නේ දිස්ත්‍ර ධම්ම වේදිනේ කරුවේ පළ දෙනවා කියලා. රනිල් ධම්මත් සජිත් ධම්මත් කවුරු විපක්ෂ නායක වුණත් අඩුම ගානේ අපි වාර දෙකක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් ඒ දෙපාර වෙනවා කියන එක නම් කාටවත් වළක්වන්න හම්බෙන්නේ නැහැ. දැන් අවධානය විදේශ ප්‍රවෘත්ති වෙත. ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස පින්ලන්තිය 34 හැවිරිදී සානා මරිනිම සතියන්තයේදී දිවුරුම් දීමට නියමිතයි. මේ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමු යමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk